මේ උඹලගේ දෙමාපියෝ රජයේ තියවලා උඹ මොනවද මහපොල ගන්න කියපන් මේ නිර්ධන පන්තියට කෙලවිලා ඉන්නේ මොම්මගේ මිනිස්සු කතා කරලා වැඩක් නැහැ මේ රට විනා මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ රුපියල අතින් අතට මාරු වෙන බාරක. එතකොට සර් අත් නැති කෙනෙක් අතර ගියෝ. මේ අහගන්නවකෝ දැන් හිතනවකෝ මගේ අතේ රුපියල් 1000ක් තියෙනවා. මං ඒක කඩේට ගිහින් මුදලාලිගේ අතට දෙනවා. ඇයි? හරි හරි. මේ අහගන්නවකෝ මං කඩේට ගිහින් රුපියල් 1000 නිකන් මුදලාලිගේ අතට දෙන්නේ නැහැ. රුපියල් 1000 දීලා මුදලාලිගෙන් 1000ක බඩු ගන්නවා. දැන් 1000 තියෙන්නේ කාටේද? මුදලාලිගේ අතේ. නෑ ලාචු. හරි හරි. අපි උපකල්පනේ කරමු මුදලාලිගේ අතේ තියෙනවා. උපකල්පන හැම වෙලම ඉවරදෙ වෙන්නේ නෑ. මේ ආර්ථික විද්‍යාවම උපකල්පන මත පදනම්මු. ඒ වුණාට සර් මන්නම් කියමු උපකල්පනේ මෙහාට ගිහමු යථාර්ථය කියලා. එතකොට දැන් ඔයා කියන්නේ උපකල්පන නොකර උදාහරණයක්. ඒ වුණානේ ඒක කමර වැඩක් ඒ ප්‍රායෝගික වශයෙන් කරන්න බැරි වැඩක් නෙවෙයි. ආයෝගික. ජීවිතේ තියෙන සිල්ලුම් සිද්ධි ආර්ථිකද සම්බන්ධ කරන්න බැරි වුණා. ජීවිතේ සරල පැතික සාමාන්‍ය සිද්ධි පදනම් කරගෙන මීට සරල උදාහරණ යන්න පුළුවන් කියලා සරේ විශ්වාස කරනවා. සෝරි සර් පාඩමට බාධාක් වුණා නම් සර් ඉස්සරහට ගිහින් පාඩම කරගෙන යන්න. මම මෙතනට වෙලා පාඩම අහගෙන ඉන්නේ. යන්න යන්න. ඉතකොට ළමයි මේ මුදලේ සංසරණ ප්‍රවේගය හොයන සූත්‍රයේ තමයි GDP බෙදීම Oi මේ මං ඉන්න ඔය උන්ට බය වෙන්න එපා. ඔකම ඔහම තමයි. ෆස්ට් ඇඩ් ඔහම කරදර කරනවා. ඔයාට මේ දවස්වල ඇකඩමික් වැඩේ එහෙමත් ගොඩ ගහලා ඇති නේද? එහෙම තියෙනවා නම් අපිට කියන්න ආද මං වාට නෝට් එකම හොයලා දෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පායේ එපා කියලා කොහොමද මේ මං ඉන්නානේ ඔයාට. මං ඔයාට ඔය අමාරු තේරෙන්නේ නැති පාඩම් එහෙම තියෙනවා නම් මගේ යාළුවෝ ඉන්න ඔයාලට කියලා කුප්පියක් එහෙම දාලා දෙන්නම්. මං ඉන්නවට උදව් කරන්න. මං ඔය අනික් සීනිය අයියලා වගේ නෙවෙයි නංගි. අනේ තෑන්ක්ස් අයියේ. ඒක නෙමෙයි. අයියට මේ ලෙක්චර් එක හොඳට තේරෙනවද ඉතින්? නෑනේ. ඒක තමයි ඔය ලෙක්චර් හොල්ල කරලා විඳාගන්න බා කියන්නේ. මචං, උඹලෝයි සති ගණන් කරන ටයිමර් තියෙනවනේ. ඒවා මට ඊසි මචං. දැම්ම දැන් DVD එකට ගත්ත ජීවිතනික දැම්ම වුල් බෝට් එකට දෙපාර කරකවලා ගත්තා. ඇසයින්මන්ට් එක අතේ. වැඩේ වෙන්නේ මට. උඹල සති කීයක් කරාද? විනාඩි 5යි ගියේ. විනාඩි 5යි ගියේ. ටයිමර් නැතිින් මචං. ඕකේ ළමයි. මම ඔයාලගේ ඇසයින්මන්ට් චෙක් කරා. දැන් අපි බලමු ඔයාලගේ ලකුණු කොහොමද කියලා. බලපන් මගේ ලකුණු. ජයවර. C
සීගේ ආ ඒ වාසගම කියන සීගේ කියනවා මම ඔලක් ගන්න නැහැ පිසුදන් සීගේ නෙමෙයි සීගේ සීගේ උල්ලකු බන් නැමේ සීගේ දැයලා සීගේ ඔයි මොනවද මේ ලියලා තියන්නේ නැගිටිනවා නැගිටිනවා අඩුවන්න ආ තමුදෙද ජයලා මේ විශ්වවිද්‍යාල ජීවිතේටම මට හම්බුණු හොඳම assignment එක කරලා තිබ්බේ තමුසෙ. ඒ හින්දා මම එක සිංහලට පරිවර්තනය කරා. මේ ළමයි ඔක්කොටම හෙන්න තමුසෙගේ මේ ආදර්ශමත් assignment එක කියවනකො. ආ කියවනකො. ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට උද්දමනය ඍජුව බලපා ඇත. උද්දමනය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රජයේ දුර්වල මූල්‍ය ප්‍රතිපත්තිය හා ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාව. ඊටේ ගැහෙලා ඒක ප්‍රශ්නේ නේ ඔයි. උත්තරේ කියන්න. දන්නේ මහාමාධ්‍යයට මා ගෞරවයෙන් ආරාධනා කරමින් සියලු විද්‍යාධාරීන්ගේ ආරාධනය මත මා මේ ස්ථානයේද වැඩමවන ලිච්ඡ මාත්‍යාවෙන් අපි ජීවත් වෙනවා. නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමාපියන්ගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියන්නේ 2000යි පණියම් වෙන්නේ. එයාට අරපු කාලක් බොන්නම්. මේ අහිංසක කට්ටිය අපි මේ රටට මෙහෙමුනේ ඇයි කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා සුභම සුභ නවතරක් මහත්තයා ගෞරවයෙන් බුදුසම් ළමයි අදට අපේ සෙෂන් එක ඉවරයි. එහෙනම් දැන් මං අද කරපු එකෙන් ඔයාලට ක්විස් එකක් දෙනවා. එහෙනම් හැමෝම දැන් ඒක ලියන්න පටන් ගමු. ඒ කොහොම ඉන්නවකො තමුසෙ මේකෙන් භාගයකට විතරනේ උත්තර ලියලා තියෙන්නේ කො ඉතුරු බා ඒ ටිකට ලියලා තියෙන්නේද කො මට පේන්නේ නැහනේ ආ ඒක බුද්ධිමතුන් විතරයි වෙන්නේ යන්න බාය ළමයි මන් ඔයාලගේ ලකුණු දීලා තියන්නේ ඔන්න ඒ කුයිස් එකේ දැන් හැමෝම බලන්නකො තම තමන්ගේ ලකුණු කොහමද සර් අයිමට බින්දුවක් දීලා මම භාගයක්ම ලියලා දීලා නිකි. ඇයි? ඔය සම්පූර්ණ ලකුණු දීලා තියෙන්නේ? කොහොම මට පේන්නේ නැහනේ. ඔය ලොකුවට පේන බින්දු දෙක ඉස්සරහින් එකක් දාලා 100 100ම දීලා තියෙන්නේ. හැබැයි එක පේන්නේ බුද්ධිමතුන්ට විතරයි. යන්න. බයි. ආව්.